අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදාහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දුම්රිය වර්ජිනිය පිටුපස කඩා කප්පල්කාරී පිරිසක් මකින් දැඩි අපහසුතාවක ලංගම සේවක නිවාඩු අවලංගුයි ඕනෑම මාර්ගයක දහවණේට පෞද්ගලික බස් රථවලටත් අවසර සම්බා සහල් වලට මිල පාලනය දුම්රිය සේවකයන් පිරිසක් හදිසියේ ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවකට පත් වුණා මගින්ට අවශ්‍ය සේවය සැලසීම සඳහා ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා මෙවන විට දුම්රිය සේවකයන් පිරිසක් සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කිරීමට සූදානමින් පසුවද සංවිධානාත්මක පිරිසක් එය කඩකප්පල් කිරීමට උත්සාහ දරන බව වාර්තා වනවා දුම්රියක් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පවා පිරිසක් එයට බාධා කළා මේ වන විට දුම්රිය වැඩවර්ජනය නිසා මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා අමතර බස් රථ සේවයක් ක්‍රියාත්මක කර තිබෙනවා නමුත් සංවිධානාත්මක කල්ලි විසින් ඒ අමතර බස් රථ වලට ගමන් කරන්නට ඉඩ නොදී ඒ බස් රථ රන්දීසේ සිටවා ගනිමින් ඔවුන් ක්‍රියා කරන ආකාරය අපට දැක ගන්නට මේ වෙලාවේ ලැබෙනවා දුම්රිය සේවකයන් පිරිසක් හදිසියේම ආරම්භ කළ වැඩවර්ජනයක් හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගින් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට පත් වුණා මෙම තත්වයේ හමුවේ කෝපයට පත් දුම්රිය මගින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණා. ඔවුන් දුම්රිය දේපළවලටද හානි සිදු කළා. ඇතැමුන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයට රැස්වී විරෝධතාවකද නිරත වුණා. මේ හේතුවෙන් කොළඹ කොටුව අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පැවතුණා. දුම්රිය ස්ථානාධිපති පාලක රියදුරු හා නියාමක යන වෘත්තීය සමිති එක්වයි වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්නේ. පිටකොටුව මරදාන දෙමටගොඩ රාගම නුගේගොඩ ආදී දුම්රිය ස්ථානවල දුම්රිය මගින් වැඩි වශයෙන් රැඳී සිටි අතර එම පිරිස ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යොදවා තිබුණා. නුගේගොඩ ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද අද පස්වරුවේ සිට නතර කෙරුණා. දැනුම්දීමකින් තොරවනේ ඉතින් කරලා දෙන්නේ ඉතින් අපි ඔක්කොම අපසුතාවයට පත් වෙලා ඉන්නේ. දැන් මේ බලාගෙන ඉන්නේ දැන් නැතුව කෝච්චියක් දායිද නැද්ද කියලා. අපි කොහේ යන්නද? ප්‍රවෘත්ති වලටවත් කිව්වේ නැහැ. කෝච්චිය යන්න එනකොට තමයි දන්නේ නැහැ කියලා. අපෝ වැඩක් නැහැ කියලා ඉතින් ඉල්ලීම් කරන්න ඕනේ. ඒක කලින් දැනුම් දෙන්න ඕනේ. මේක ඊටිකාම උදේ ආවට පස්සේ ස්ට්‍රයික්. යමෝගේ තරමකට ඇවිල්ලා එතනින් එහාට ඒගොල්ලෝ දියුණු වෙනවා විතරයි. සේවයක් කරන්නේ නැහැ. මේ සම්පූර්ණ CGR එක ප්‍රයිවට් කරන්න. හැමදාම මිනිස්සු තමයි අපහසුතාවයට පත් වෙන්නේ. පොල් ගහ වෙන සිද්ධියේදී මේ අනතුරු වෙච්ච එක පුද්ගලයෙකුට මේ වෙනුන් ඒ පුද්ගලයා වෙනුන් කවුද ඉදිරිපත් උනේ? අද එකෙක්වත් නැහැ. ඒ වුණාට අද මෙතන ස්ට්‍රයික්. එක්කෝ නිවුස් වලට දැනුවත් කරන්න ඕනේ මිනිස්සුන්ව. උදේට ගෙනත් දානවා. උන්ට හිතු මතේ උන් ස්ට්‍රයික්. මේ ප්‍රයිවට් කරලා දැම්මම ඉවරයි. අහිංසක මිනිසුන්ට කරන අපරාධ වලට මුන්ට හරියන්නේ නැහැ. මිනිස්සු අමාරුවෙන් යන්නේ නේ බස්සියේ. ඒකට කීයක් වියදම දරනවද? ඒක දුම්රියෙන් බාතුමෙන්ද ගෙවන්න ලෑස්තිද? ඔතන පයකට කලින් හරි අපිට දැනුම් දුන්නා අපි දන්නවා ඩක් ගාලා වේලපයින් හරි අපි යන්න. මේ උනාද මිනිස්සුන් අමාරුවේ දාන වැඩ නෙමේ වෙන්නේ. මුන් රජයේ සේවකයෙක් ඉඳලා මේ මුණ්ඩ වෙලාවට පඩි හම් වෙනවා. මුණ්ඩ ඕන ඕනලාට ස්ට්‍රයික් කරනවා. මුන් ඔක්කොම ප්‍රයිවට් කරලා දැම්ම නම් ඕම් කරන්න බෑ නේද? එක එක මිනිස්සු ගැන හිතනවද? මිනිස්සු මේ මෙච්චර මේ අපහසුතාවකට පත් කරලා දින්නේ යන්නම් නෑ එන්නම් නෑ කිසිම දෙයක් නෑනේ. අපි හැමදාම මහබාරේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඒගොල්ලෝ දැනගන්නේ පයි. අපි උදේ එනකොට දැන් නෑනේ මෙහෙම දෙයක්. දැන් අපි ගාල්ලට ගිහින් ගාලින්දලත් ඒකම හරක් යන්න ඕන. කොහමද යන්නේ? දුක්ඛිතගෙන එනවා හැමදාම ඉද කට්ට කාගෙන ගෙදර යනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. හැමදාම ස්ට්‍රයි. විශ්වවිද්‍යාල ළමයි අරම ඉන්න ඉගෙන ගත්ත ළමයි ඉන්න උන්ට දෙන්න රස්සා දීලා ওই මිනිස්සු අයින් කරලා දාන්න ඕනේ. ගහලා එලවන්න ඕනේ. මම නම් කියන්නේ ගහලා එලවන්න ඕනේ. වංකම. මේ ජනතාවගේ කෝපය සාධාරණ හැබැයි මම අනුමත කරන්නේ රජයේ දේපළ වලට අලහබානි කරපේක අනුමත කරන්නේ. මොකද්ද මේ කරන්න කියන්නේ? දැන් ඉතින් කරන්නේ දැන බුදිය ගන්න පාඩුව පැත්තකටද? විශාල පිරිසක් තෙරපි තෙරපි ඉන්නවා බස් වල යන්න. ඒ අතරේ මේ මිනිස්සුන්ගේ පර්ස් එකට ගහනවා, ෆෝන් එකට ගහනවා. හදිසි වර්ජනය නිසා දැඩි ලෙස කෝපයට පත් දුම්රිය මගින් මරදාන දුම්රිය ස්ථාන පාලකවරයා සිය කාමරය තුළ රඳවා ගනිමින් විරෝධය දැක්වුවා. පොලිසියේ මැදිහත් වීමෙන් පසුව එය සමතයකට පත් කෙරුණා. සදාචාරාත්මක නොවන ලෙස රජය හා ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ගෙන ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ජනතාව දැඩි විරෝධය පළ කරනවා.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවනය සඳහා අතිරේක බස් රථ යොදවන ලෙසටද අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා උපදෙස් දී තිබුණා. දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටි මගීන් වෙනුවෙන් සහන සැලසීමක් ලෙස ඔවුන්ගේ වාර ප්‍රවේශ පත්‍ර හා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර යොදා ගනිමින් බස් රථවල ගමන් කිරීමට අවස්ථාව සැලසුණා. කෙසේ වුවද ලංගම බස් රථවලින් දුම්රිය මගීන් ප්‍රවාහනය කිරීම කඩාකප්පල් කිරීමටද පිරිසක් ක්‍රියා කර තිබෙනවා. ඔවුන් දුම්රිය මගීන්ට බස් රථවලට ගමන් කිරීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටින අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ. එහිදී ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයින් මාධ්‍යවේදීන්ට පවා තර්ජනය කළ බව වාර්තා වනවා. මේ අතර උද්ගත වූ තත්ත්වය හමුවේ මාර්ග අවසරපත් නොසලකා හරිමින් ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කරනවා. එමෙන්ම විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදුවන වියදම රජය ලංගම බස් රථවලට ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඊයේ අගෝස්තු 7 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට අප රජය විසින් තීරණය කරා. එම තීරණය අනුව මුදල් අමාත්‍යාංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක දුම්රිය මගින් අපහසුතාවයට පත්කිරීමටත් ඒ හරහා රජ අපහසුතාවයට පත්කිරීමටත් දුම්රිය සේවකයන් විසින් ගන්නා වූ මේ ක්‍රියාමාර්ගය මම තරයේ හෙලා දකිනවා. තවද විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් මුදල් අමාත්‍යාංශය විසින් ලබා දීමටත් අපි කටයුතු කරනවා. මෙම වැඩවර්ජනය තවදුරටත් ගෙනියන්නේ නැතුව වහාම සාකච්ඡා මාර්ගයට එන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම බස් රථ සඳහා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමියා සඳහා නොමිලේ ගමන් කිරීම සඳහා අවසරය ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ රටේ පුද්ගලික බස් රථ 21,000ක් පමණ තියෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5,500ක් තියෙනවා. මේ සියලුම බස් රථ කිසිම මාර්ගවල පත්‍රයක් නොමැතිව ඕනෑම මාර්ගයක ගමන් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. අපි විශේෂයෙන්ම හෙට දින අපොස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් විශේෂ බස් රථ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන උදේවරුේ අධිවේගී මාර්ගවල විශේෂ අවස්ථා සලසලා තියෙනවා. මේ අපස්ථාවේ අද දින පමණක් තියෙයි. හෙට දින සිට මගින්ට අපි ඉල්ලීමක් කරනවා දුම්රියේ මේ ප්‍රශ්නේ විසඳන තුරු ලංකා ගමනාගමන මණ්ඩලය සහ පුද්ගලික බස් රථ භාවිත කර තමන්ගේ ගමනාන්තය සඳහා යන්න කියලා. දුම්රිය සේවාව ඒකාධිකාරයක්. ඒකාධිකාර සේවාවන් තියෙනවා මේ රටේ. ගුවන් සේවාවල් තියෙනවා, දුම්රිය සේවාවල් තියෙනවා, මේ වගේවා තියෙනවා. ඒ කියන්නේ මේ සේවාවන්ට තව තරඟයක් නැහැ. ඒ නිසා තරඟයක් නැති ඒකාධිකාරයක් තියෙන සේවාවන් විශේෂයෙන්ම අපිට විශාල වගකීමක් තියෙනවා. මහා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් හැමතිස්සෙම සේවය ලබා දෙන්න අපි ප්‍රශ්න විසඳ ගන්න අතරේ. වෙළඳපොලේ සම්බා සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා මිල පාලනයක් සිදු කළ යුතු බව ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. බලික් සමර වික්‍රම රිෂාඩ් බදුදීනයන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම කමිටුව රැස් වුණේ. එහිදී සම්බා සහල් සම්බන්ධයෙන් පාලන මිලක් පැනවීමටද කටයුතු කෙරුණා. තවද කුකුල් මස් සහ බිත්තරබල මිල ගණන්ද සාධාරණ හේතුවකින් තොරව ඉහළ දෙමීම ගැන කමිටුවේ අවධානය යොමු වුණා. ඉදිරි සති දෙක තුළදී ඒ සඳහාද තීරණයක් ගන්නා බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. මහනුවර දිගණ ප්‍රදේශයේ පසුගියදා ඇති වූ සිද්ධීන් වලදී විපතටපත් ජනතාව වෙනුවෙන් ගෙවීමට ඇති ඉතිරි වන්දි මුදල්ද කඩිනමින් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වවුනියාව ගුරු අධ්‍යාපන විද්‍යාපීඨයේ පවතින ගැටළු රැසක් පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළා. වවුනියාව ගුරු අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වෙන විට යුද්ධ අවසන් වී වසර 10කට ආසන්න වෙමින් පැවතියද වසාදාමන ලද සිංහල මාධ්‍යංශය මෙතෙක් විවෘත කර නැහැ. මෙම තත්ත්වය තුළ අධ්‍යාපන විද්‍යාපීඨයේ සිංහල මාධ්‍යංශය වසාදමා තිබීම එම ප්‍රදේශයේ සිංහල මාධ්‍ය ගුරු පුහුණුවටත් ජාතික භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් බාධාවක් බව ඔබ පිළිගනු ලබන්නේද? 2. වවුනියාව අධ්‍යාපන විද්‍යාපීඨයේ සිංහල මාධ්‍යංශය නැවත ආරම්භ කිරීමට පියවරු ගන්න ලබන්නේද? එසේ නම් එම කටයුතු නැවත ආරම්භ කරන ලබන කාලවක වනු කුමක්? පැවති යුද්ධ වාතාවරණයේ හේතුවෙන් වසාදැම්ම වවුනියාව ගුරු අධ්‍යාපන
විද්‍යාපීඨයේ සිංහල මාධ්‍ය අංශය නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට තීරණය කොට අවසන්. ඒ සම්බන්ධ ගැසට් නිවේදනය මේ වන විට සකස් කොට අවසන් බවත් මෙම වසර තුලදීම සිංහල මාධ්‍ය ගුරු පුහුණු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ඇමතිතුමා මා වෙත වාර්තා කොට තිබෙනවා. දැනටත් අධ්‍යාපන පීඨයේ විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දී තිබෙන නිසා එම ගැටලු විසඳමින් මේ පියවරට යන්න කියන ඉල්ලීම සම්නාසකෙන් ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කරුණු ගැන මම විස්තර ලබා ගන්නම්. ඒ ගැටලු ටික විසඳන්නත් ක්‍රියා කරන්නම්. ඔය අධ්‍යාපන විද්‍යාපීඨේ මමයි ආරම්භ කරේ. අපි යුරෝපීය සංවිධානයේ ආධාර මුදල් අරගත්තා. ඉතින් මේ ප්‍රශ්න තියෙන සියල්ලම විසඳලා ආරම්භ කිරීම ගැන මම අධ්‍යාපන ඇමතිතුමාට දැනුම් දෙන්න. කටාර් හි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසලේ ගැටලු රැසක් පිළිබඳවද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. පාසල මේවන විට ඒ රටේ ඉන්න ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් බලහත්කාරයෙන් තමන් යටතට අරන් තියනවා. ඒ පාසලේ ගුරුවරුන්ට ඒ වැඩ කරපු අයව දැන් එකින් නොසලකා හැරිමින් තියනවා. එකම පාසල ඉන්දියානු ජාතිකයන්ට 27ක් තියනවා. ලාංකිකයන්ට තියෙන එකම පාසල. ඒක ඇත්තටම තානාපති කාර්යාලයේ භුක්තිය කරගත යුත්තක් නෙවෙයි. වෘත්තියේදී විසින් හදපු දෙයක්. මේ ප්‍රශ්නේ ගැන සංවේදී නිසා මං ඉල්ලා හිටනවා කරුණාකරලා මේක විසඳන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න කියලා. විමල් වීරවංශ මැතිතුමා මතු කරන ප්‍රශ්නය පිළිබඳව අපි ප්‍රොත්සහ කරජතිව ඒ වගේම ලබන සිකුරාදා මම ඔබතුමාට ආරාධනා කරනවා මේ පාර්ලිමේන්තුවේ කල්තබීමේ යෝජනාවක් අශෝක ප්‍රියන්ත පුත්තලන් දිස්ත්‍රික් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ කල්තබීමේ යෝජනාවට තැලි ඉදිරිපත් කරන්න තානාපති සේවයට වෘත්තීය වේදින් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තානාපති සේවයට වෘත්තීය වේදින් නොවන දේශපාලනඥුත් ගියපු වැදගත් මහතුරිනෝ අපේ මූලාසන ඉන්න කතානායකතුමාත් එහෙම ගියපු අය. ගරු විමල් වීරවංශ මැතිතුමා අහපු කාරණේ ඉතාම වැදගත් කාරණයක්. මේ පිළිබඳව තොරතුරු ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමාට ඒ රටේ ඉන්න ජනතාවගෙන් ලැබිලා ඊයේ දිනේදී පැහැදිලි ලෙස එහි ඉන්න තානාපති SP ලියනගේ මැතිතුමාට අධිකාරු ජනාධිපතිතුමා පැහැදිලි විදියට නියෝගයක් කරා ඒ පාසලේ වැඩ කටයුතු කුමන හේතුවකින්වත් අවහිර නොවන විදියට පාසල පවත්වාගෙන යන්න අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් ඒවා පිළිබඳව කතා කරලා විසඳුමක් දෙන්නම් කියලා. තානාපතිතුමා පොරොන්දුනා ඒ දරුවන්ට කිසිම බාධාවක් නොවන විදියට ඒ පාසල පවත්වාගෙන යන්න. දැන් මේ පිළිබඳව කල්තැබීමේ යෝජනාවක් සූදානම් කරලා තියෙනවා ඒකදී අදහස් දක්වන්න පුළුවන්. හැබැයි මේ කට්ටිය මේ ලංකාවෙත් පාසල් ටික ස්ට්‍රයික් කරනවා. ඒ හින්දා ඒකත් පොඩ්ඩක් බලන්න ඕන. මේ පාසලේ ඉතාමත් හොඳින් කරගෙන යනවා මම දන්නවා පෞද්ගලිකව. හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා අයතාලස පරිහරණය කළ බව අද හෙළිවුණා. ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදු බව කියන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ මේ බව අනාවරණය වුණා. එහිදී සාක්ෂි ලබා දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ 2014 වසරේ දිනක නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වෙත පැමිණීම සඳහා සිංගප්පූරුව වෙත වෙනත් ගුවන් යානයක් එවන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දුරකථන ඇමතුමක් ලබා දී තිබූ බවයි. ඒ ඔහු නැවත කොළඹට පැමිණීමට නියමිතව තිබූ UL-306 දරන ගුවන් යානයේ ඉන්ධන කාන්දුවක් ඇතිවීම නිසා ප්‍රමාද වීමක් ඇති වී තිබෙන බව පවසමින් රජයේ නියෝජිතයන් පිරිසක් සිටින බැවින් හැකි ඉක්මනින් ගුවන් යානයක් එවන් ලෙසට ව්‍යාජ හේතු දක්වමින් ඔහු වෙනත් ගුවන් යානයක් ගෙන්වාගෙන තිබුණා. ගුවන්කමන් වාර සැලසුම් කිරීම මාස 6කට පෙර සිදු කිරීම ක්‍රමවේදයේ බවත් එය නොසලකා හරිමින් කුවාලාලම්පූර් සිට කොළඹලා ඒමට තිබූ UL-319 දරන ගුවන් යානය සිංගප්පූරුවට හරවා යවා නිශාන්ත වික්‍රමසිංහ මහතාව නැවත කොළඹට ගෙන්වාගත් බව සාක්ෂි ලබා දෙමින් ඒ මහතා කියා සිටියා. එම ගුවන් යානය තුළ මකින් 124 දෙනෙකු සිටියද නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් යානයේ ගෙන්වා ගැනීමට කටයුතු කරත්තේ එම මකින්ගේ අපහසුතාවය නොසලකා හරිමින් බවත් ඒ මහතාගේ බිරිඳ සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ආචාර්ය සරත් අමුරුග මහතාවද ගුවන් යානයෙන් රැගෙනීමට කටයුතු කර ඇති බවත් කොමිසම හමුවේ අනාවරණය කළා. නමුත් සරත් අමුරුග මහතා එවැනි ඉල්ලීමක් සිදු කර නැති බව හෙළිවුණා. ගුවන් යානයක් ගමන් වාර අතරතුරදී ආපසු හරවා යැවීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශාල පාඩුවක් සිදු වූ බවයි ගෝපිත ඉන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් කියා සිටී. ලබන වසර වන විට පවුල් ලක්ෂ 8ක් සඳහා අලුතෙන් සමෘද්ධි සහනාධාර ලබා දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර තඹුත්තේ ගම නිලසවන කාර්යාලයේ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සමෘද්ධිය නොලැබිච්ච පවුල් ලක්ෂ 8ක් විතර ඉන්නවා රටේ. සුදුසුකම් ලාභීන්
හැබැයි පහුගිය කාලේ පුරාම අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ අලුතෙන් සමෘද්ධි කාර්ඩ් එකක් බොහෝ දෙනෙකුට දෙන්න. අපි බලාපොරොත්තු වෙන ලබන මාසේ අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මූලික වැඩසටහන අපි ක්‍රියාත්මක කරලා පවුල් ලක්ෂ 2000කට පළවෙනි වටේදී. අපි දෙවැනි අදියරේ පටන් ගන්නවා 2019 සිංහල අවුරුද්දට කලින් ඉතුරු පවුල් ලක්ෂ 8 සම්පූර්ණකරන මුළු රටේම අයට සමෘද්ධි සහන ආධාරය දෙන්න. අමාත්‍ය දුමින්ත දිසානායක හා අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ද උත්සවයේදී අදහස් පළ කළා. දැන් වෙනද වැඩක් කරනකොට UNP ආණ්ඩුව වැඩක් කරනකොට UNP කට්ටිය. ශ්‍රී ලංකා ආණ්ඩුව වැඩක් කරන ශ්‍රී ලංකා කට්ටිය. හැබැයි දැන් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වෙනකොට දෙගොල්ලම එකට එකතු වෙලා තමයි ඒක විවෘත කරන්නේ. ඉතින් මේක තමයි යහපාලනය කියලා කියන්නේ. ලොකුවාට තේරෙනවාට ගමයාට තේරෙන්නේ නැහැ. ගමයාට අපි වපුරලා තියන්නේ වෛර ක්‍රෝධය පළිගැනීම. ඒ ආණ්ඩුව ආපුවාම මේකල්ලන්ගෙන් පළිගන්න, මේ ආණ්ඩුව ආපුවාම මේගොල්ලන්ගෙන් පළිගන්න. මේක තමයි තට්ටු මාරු ක්‍රමයට අපි දෙගොල්ලම කරේ. ඇති දැන් බෙදුණා, ඇති දැන් පළිගන්න අති දැන් වෛර කරගත් මැතිවරණක් ආපුවාම පක්ෂ දේශපාලනේ ප්‍රතිපත්ති කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට තියෙන මේ කාල සීමාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් කියන ප්‍රධාන පක්ෂ දෙකේ සියලු දෙනා එකට එකතු වෙලා නායකයෝ ටික එකට ඉන්නා වගේම ගමෙත් එකට එකතු වෙලා ගම හදන්න පටන් ගන්න. රජයේ සේවක හැටියට ඔබේ යුතුකම තමයි රාජ්‍යයේ ප්‍රතිපත්ති සමත් කිරීම සඳහා ඔබ බැඳලා ඉන්නවා ඒ කටයුතු කරන්න. අමතක වෙලා සමහර අය ක්‍රියා කරනවා. එහෙම ක්‍රියා කරනකොට සමහර කාලවල රාජ්‍ය ඉස්සදා ප්‍රතිචාර දක්වනවා. රාජ්‍ය ප්‍රතිචාර දක්වන VRS එකක් දෙනවා. ඒකට කැමති අය ලොකු ගාණක් අරන් ගෙදර යනවා. ඒකට අලුත් අය එනවා. අලුත් අය ඇවිල්ලා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට ගන්නවා. එහෙම ලෝකෙත් කරනවා, ලංකාවෙත් කරනවා. ඒක කොහෙත් කරන්නත් තිබෙනවා. අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ චෝදනා පත්‍රයට තමා නිවැරදිකරු බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර සිටියා. මෙම චෝදනාවට දඩුවම් නොකර සිටීමට හේතු ඉදිරිපත් කරන ලෙසට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ වෙනිසුරු මඩුල්ල කළ නියෝගයකට අනුවයි ඔහු ඒ බව ප්‍රකාශ කළේ. නඩුව සැප්තැම්බර් 5 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු නොකිරීමට හේතු දැක්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට ලබන මස 7 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනා අධිකරණයේ නියෝග කළා. බී. ඩෙනිෂ්වරන් මහතා උතුරු පළාත් අමාත්‍ය දුරෙන් ඉවත් කිරීමට විග්නේශ්වරන් මහතාගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනා අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට ඩෙනිෂ්වරන් මහතා කළ පැමිණිල්ලකට අනුවයි මෙම නියෝගය නිකුත් කළේ. ගල්කමුව දලපූට්ටුවා නමැති ඇතාගේ ඝාතන නඩුවේ තුන්වන විත්තිකරුගේ දුරකථන සංවාද අඩංගු වාර්තාව අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. නඩුවට අදාළ DNA වාර්තාවද හැකික්මනින් ලබා දෙන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය අදාළ ආයතනයට නියෝග කළේ. සැකකරුගේ දුරකථන සංවාද ඇතුළත් පිටු සංඛ්‍යාව 1710කින් සමන්විත වුණා. මෙහිදී බහව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් රහස් පොලිස් නිලධාරීන් සඳහන් කළේ ඇද්දල සහ ගජමුතු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඔක්තෝබර් 10 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අපොස්ස උසස් පෙළ හදාරන පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ ගුරුන් දෙදෙනා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොණරාගල මහේස්ත්‍රාත් MDSP දොඩංගොඩ මහතා නියෝග කළා. බෙම ගුරුන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණේ දෙවැනි වරටයි. මොණරාගල අධ්‍යාපන කලාපයට අයත් රජයේ පාසලක ඉතිහාසයේ විෂය උගන්වන ගුරුවරයෙකු සහ දැරිය අපයෝජනයට ලක්කර එම දර්ශන අන්තර්ජාලයට සහ මුහුණු පොතට එක්කල තාක්ෂණවේදී පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකුයි මෙසේ රක්ෂිත බන්ධනාකාරගත කෙරුණේ. මොවුන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා මොණරාගල ජනතාව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. සැකකාර ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට එරෙහිව ජනතාව පෝස්ටර් ප්‍රදර්ශනය කරන ආකාරයද දැකගත හැකිබුණා. මෙම ගුරුවරුන් දෙදෙනාකින් එක් අයෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බව සඳහන්. යහපාලන රජය කිසිවිටකත් බුදු සසුනට මුවා වෙමින් දේශපාලනය සිදු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පරාජිත පැත්තින් ඇත්තෝ ටික ජනාධිපතිකම ගැන අගමැතිකම ගැන හීන බලබල අද මිත්‍රවරුණී තියෙන්නේ යටි ගිරියෙන් කෑකෝ ගහන බෞද්ධකම. බෙරිහන් දෙනවා සසුන ඉවරයිලු. ඒ මොකද ඒ හාදයන්ට පේනවා මින් ඉදිරියට සම්බුද්ධ ශාසනය පාවිච්චි කරලා ජනාධිපති පුටුවට අගමැති පුටුවට යන්නට බෑ.
ඒ නිසා තමයි ලොකු කලකිරීමක් හිතට ඇවිල්ලා තියෙනවා අර බොරු කයිවාරු ටිකක් ගහන. වවුනියාව මහකච්චකොඩිය පුරාණ කල්ලින් විහාරස්ථානයේදී කිරණ චෛත්‍ය සඳහා මුල්කල් තැබීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පව කියා සිටියා. ඒ සසුනට අරුණ බැවයි දාකබයි ගමයි පන්සලයි සංකල්පයට අනුව දෙවෙන පුරා චෛත්‍ය නොමැති විහාරස්ථාන 25ක චෛත්‍ය 25ක් ඉදිකර සසුනට පූජා කිරීමේ වැඩසටහන යටතේ. දරුවන්ට හොඳම දේ දීම වැඩිහිටියන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක්. එතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ඔවුන්ගේ අවස්ථාවලට සරිලන පරිදි හොඳම දේ ලබා දීම මුළුමහත් මනුෂ්‍ය වර්ගයාගේම සමාජ වගකීමක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එවන් දරුවන් වෙනුවෙන් ඉදිකරන ලද විශේෂ ව්‍යාපෘතියක් ලෙස කෙලිමඩල ළමා උද්‍යානය හඳුන්වන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත තාරකා විජේවංශ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කියලා කියන්නේ සමාජයේ විශේෂ අවධානයක් සැලකිල්ලක් ලැබිය යුතු කොටසක්. ඒ නිසාම වත්මන් රජය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මෙදකල ළමා උද්‍යානයක් ලෙස මෙම කෙලිමඩල ළමා උද්‍යානය හඳුන්වන්නට පුළුවන්. සංවර්ධන කලාපය තුළ ඉදිකර ඇති කෙලිමඩල ළමා උද්‍යානය සහ ඇවිදින මන්තිරුව විශේෂයෙන්ම සකසා ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන්. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මග පෙන්වීම යටතේ මෙම උද්‍යානය ඉදිකර ඇත්තේ. ඒ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක වේරස්ගඟ වැසිජල අපවහන කළමනාකරණ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ. එමගින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ආරක්ෂාව මෙන්ම සුවපහසු ඇතිවනවා මෙන්ම සාමාන්‍ය දරුවන් සමග සාමූහිකව ක්‍රියාකාරකම් වල යෙදිය හැකි. මෙවැනි උද්‍යානයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කර සිටිනවා. ඇත්තටම හරිම ලස්සනයි මෙතන. විශේෂිත ළමයන් සඳහා වෙන් කරපු මේ වගේ රජයෙන් තව ස්ථාන ලබා දෙන්න පුළුවන් නම් අපි ගොඩක් සතුටු වෙනවා. අපේ ළමයින්ට සෙල්ලම් කරන්න අර ගොඩක් මේ වගේ තැන් නැහැ. විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් වෙනුවෙන් මෙතන ප්‍රමුඛත්වය දීලා තියෙනවා. ඒගොල්ලන්ටත් ඒ අනිත් ළමයින්ට වගේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ වගේ දෙයක් හදලා තියෙන්නේ. ගොඩක් වටිනවා. පුංචි ළමයින්ට සන්තෝෂයෙන් මෙතන නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දෙයක් හදලා තියෙනක හොඳ. සාමාන්‍යයෙන් මේක තිබුණේ නිකන් මඩ වගුරක් වගේ. ළමයිට ගොඩක්ම සතුටක් ලැබෙනවා මෙතෙන්ට ආවම පස්සේ. විශේෂ අවස්ථාවක් තියෙන දරුවන් ගොඩක්ම වැදගත් වෙනවා මේක කියන්න සතුටුයි ගොඩක්. ලංකාවේ ප්‍රථම වතාවට විශේෂ අවස්ථා තියෙන දරුවන්ටත් සෙල්ලම් කිරීමේ පහසුකම් සපයමින් වත්මන් රජය විසින් ලබා දීලා තියෙන මේ පහසුකම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මේක හොඳ වැඩක්. ඉල්ලා සිටිනවා මේ වගේ පහසුකම් ලංකාවේ හැමතැනටම ලබා දෙන්න කියලා. විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් හෙට ලෝකයේ ආලෝකමත් කරන නිමවමක හිමිකාරයෙක් වෙන්නට පුළුවන්. තරංකාරී ලෝකයක් සමග උරෙන් උර ගැටෙන්නට මේ දරුවන්ට අසීරුයි. නමුත් මේ දරුවන් සතුවත් සැඟව ඇති කුසලතා තිබෙනවා. ඔවුන්ට නිසි තැන, නිසි පහසුකම් සහ නිසි සේවාවන් ලබා දී සමාජයේ ඵලදායි පුද්ගල කොට්ටාසයක් බවට පත් කිරීමට වත්මන් රජය විසින් ගෙන යන තවත් එක් වැඩපිළිවෙලක් ලෙස මෙම කෙලිමඩල ළමා උද්‍යානය හඳුන්වන්නට පුළුවන්. ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙකු දිවියෙන් සමුගත්තා. ඒ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා සහ දක්ෂ රංගන ශිල්පියෙකු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතායි. ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අභව ප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන විට 75 වන වියේ පසුබුනේ. මිහිලියගේ තුනු සපුව පුරා අමකර කුරවිසරින් ඇතුළු අතිශය ජනප්‍රිය ගී රසක් ඔහු ගායනා කර තිබෙනවා. ඒ අතර චිත්‍රපට පසුබිම් ගීතද වනවා. අමකර මේ අතර සම්මානනීය රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතාද අභව ප්‍රාප්ත වුණා. සිනමා, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ඔහු කලා ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටු කළා. මිහිඳුම් සලු, දොළොස්මහේ පහන, කෙලිමඩල, රන්මලීගේ වාසනාව ඇතුළු සිනමා නිර්මාණ රැසකට ඔහු දායකත්වය ලබා දුන්නා. අවිදු අඳුර, බැද්දේ ගෙදර, අඹුදරුවෝ, වනවදුලේ වසන්තය, මඩොල් දූව, දවල රාත්‍රිය ඔහු රඟපෑ ටෙලිනාට්‍යවලින් කිහිපයක්. අභව ප්‍රාප්ත වන විට 70 වියේ පසු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතාගේ දේහය නිකවරටිය ජයන්ති මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු නිකවරටිය
බලගොල්ලාගම පොදු සුසාන භූමියේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි. එහෙනම් ඇයි ඔයා මාවයි පුතාවයි බලන් ඉස්පිරිතාලට ආවේ නැත්තේ? අත ලැජ්ජ හිතුණානේ ඉතින්. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk මිලිටරි ජුන්ටාවක් මගින් රට පාලනය කළ පසුගිය රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදී මෙරට පුරවැසියා සිටියේ ජීවිතය ගැන අවධානමකිනි. රාජපක්ෂවරුන්ට එරෙහි වචනයකුදු කතා කිරීමේ නිදහසක් කිසිවෙකුට තිබුණේ නැත. කතා කළ අයට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම ගැන මාධ්‍ය ආයතන විනාශ කළ හැටි අමුතුවෙන් කිව යුතු නැත. රාජපක්ෂ ජුන්ටාව එසේ හැසිරෙන විට රාජපක්ෂලාගේ ගමේ හිංචයියන්ද චණ්ඩීන් බවට පත්විය. එය එතැනින් නතර වූයේද නැත. මේ චණ්ඩීන් අතරට ඇතැම් සිවුරු ධාරීන්ද පත්විය. ඒ අවිචාර යුගය 2015 ජනවාරි විප්ලවය මගින් පෙරලා දැමුවේ මේ රටේ සියලු පුරවැසියන්ගේ නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කරන්නටය. එහි ජයග්‍රාහී ප්‍රතිඵල අද සියලු පුරවැසියන් භුක්ති විඳිමින් සිටී. රටේ සියලු පුරවැසියන් නිදහස සහ අයිතිවාසිකම් භුක්ති විඳින විට අන්තවාදී ත්‍රාඩයන්ට පැවැත්මක් නැත. ජහපාලනය විනාශ කරන්න මේ අන්තවාදීන් වෙරදරන්නේ එබැවිනි. රාජපක්ෂ පවුල්ලාණ්ඩුවේ මිලිටරි ජුන්ටාව විසින් අතුරුදන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාගවන නඩුවට මැත්තට පැන ගලබොඩාත්තේ ඥානසාර හිමි අධිකරණ ක්‍රියාවලියට බාධා කළේය. කසාවතට රාජ්‍යයේ පිළිගත් නීතිය යටත් කළ නොහැක. රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර ඇත්තේ නීතිය සැබට සමානව සාධාරණව ක්‍රියාත්මක වීම විය යුතු නිසාය. මේ ත්‍රාඩ කසාවත් ධාරීන් අභියෝග කළේ ඒ ශිෂ්ඨ සම්පන්න ජනතා සම්මුතියටය. ඥානසාර හිමි පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදී පෙන් වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මිනිසුන් කිසි විටක අනුමත කළේ නැත. නීතිය තමන් අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කළ අවස්ථාවන්ද බොහොමයක් තිබිනි. අද කිසිවෙකුට දේශපාලන බලය හෝ වෙනයම් බලයක් පෙන්වා අනෙකෙකුට චණ්ඩිපාඩ් දැමීමට හැකිවන්නේ නැත. කිසිවෙකුට හිංසා පීඩා කර නීතියෙන් ගැලවී සිටීමේ හැකියාවක්ද අද නැත. මිනිස් අයිතිවාසිකම් යනු මොනවාදැයි නොදන්නාවුන්ගේ චණ්ඩිකම්වලට දැන් ඉඩක් කොහෙත්ම නැත. ඒ නීතියේ යහපාලනය අද නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බැවිනි. අධිකරණයේ ගෞරවය කෙලෙසීමට කිසිසේත්ම ඉඩදීම විය යුතු නොවේ. ඒ කෙරෙහි විශ්වාසය කඩවුවහොත් රටත් සමාජයත් විනයක් නැති අශිෂ්ටයන්ගේ රටක් බවට පත්වේ. ස්වාධීන අධිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් නීතියේ දුර්වලතා සකසා ගනිමින් අද නීතියේ ආධිපත්‍යය නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අනුව වත්මන් යහපාලනයේ සියලු ප්‍රතිලාභයන් රටේ සියලු පුරවැසියන්ටය. දැනට මේ ඇති සෙස්ස පසට